ආයුබෝවන් අලුත් අවුරුද්දේ 2024 සංගීතය මිහිර හදවතට දැනෙන හදවතට සංගීතයෙන් කතා කරන්න පුළුවන් හිත නිවන ගීත ඇහෙන රස විඳින්න ලැබෙන සුන්දර අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ලැබු අවුරුද්ද 2024 අපි අද පළවෙනි වැඩසටහන ITN පිනිවෙන බ්‍රහස්පතින්ද අපි අරගෙන ඉන්නේ ගොඩක් ගීත තියෙනවා ලංකාවේ බිහුණු ඒ ගීත ගායනා කරන ගායක ගායිකාවන් හින්දම ඔවුන්ගේ සුන්දර හඬ හින්දම පද ගැත්තම් හින්දම අපි නිතරම වසර කීපයක් ගියත් ඒ ගීත මුමුණන්න පටන් ගන්නවා ඒ අය අපේ කරගන්නවා මේ මියා මට මේ සින්දුව කියන්නේ මේ සින්දුව තියෙන්නේ මගේ හැඟීම කියලා බොහොම ආදරෙන් කියන අවස්ථා තියෙනවා ආදරේදී ගිය වසරේ ඊට කලින් වසරේ තියෙන ජනප්‍රිය වුණා දැනෙන තුරුමා ඉන්න දෝපකාවෙන් ජීවිතය තුල කියලා ආදරය තුල මගේ ප්‍රාර්ථනය ගිය අවුරුද්දේ තිබුණු ආදරණීය ප්‍රාර්ථනියම මේ අවුරුද්දෙත් ඔබේ සුන්දර විදියට ඉටු වෙන්න කියලා අලුත් අවුරුද්ද පිළිගන්න කියන්නේ මෙන්න මේ වගේ ලස්සන මලක් වගේ හිනහිලා ඉන්න අලුත් අවුරුද්දකට ඉතින් මේ වගේ ඉතින් මල් ටිකක් තියාගෙන අලුත් අවුරුද්දේ කාටද මුලින්ම මෙහෙම මල් පොකුරක් දෙන්නේ විෂ් කරන්නේ බොහොම සුන්දර විදියට කියලා හිත හිතෙද්දී මලක් වගේ hina වෙලා ඉන්න ඇය අද අපි මැදිරියේ ඉන්නවා මේ විදියටම. ඉතින් කොහොමද අපි මල් පොකුරක් නොදී ඉන්නේ? කාංචනා අනුරාදී කාංචනා සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්ද වාගේ ලස්සන වෙන්න ඕනේ. මේ වගේම මල් වගේ hina වෙලා ඉන්න ඕනේ. ඔයාගේ ජීවිතේ සතුටු වෙන්න ඕනේ. අපි අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනාවයි ඔයාට. බොහොම ස්තුතියි. ඉඳ ගන්නකෝ අපි කතා කරමු. ලස්සනයි. හරිම සුවඳයි. අනිවාර්යෙන් මේ මල් ටික ඉතින් විශේෂයෙන් ඔයාලට දෙන්න කියලා ඕගලංගෙම සංගීත කලාවේ ඉන්න අපේ ෆ්‍රීස් බෑන්ඩ් එකේ සෙනාල්. සෙනාල්ව හරි ආදරෙන් මතක් කරනවා අපි මේ වෙලාවේ. ඔයා එනවා කියලා දැනගත්තාම එහෙනම් කාචනට අපි මල් පොකුරක් අද දෙමු යමු කිව්වා. Thank you සෙනාල් මේ මලින් අපිව සුන්දර විදියට ලස්සන කරාට අද උදෑසන. කාචනා කොහොමද 2023 පසුගිය අවුරුද්ද වගේ ජීවිතේ ගොඩාක් සුන්දර අවුරුද්දක් කියලා මං හිතනවා. ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයෝ වට ආදරය කරපු අවුරුද්දක්. ඔව් ඇත්තටම 2023 අවුරුද්ද මගේ සංගීත ජීවිතය ගත්තාම ගොඩක් විශේෂයි. ජයග්‍රහණ ගොඩක් ලැබුණා. දේශීය විදේශීය වශයෙන් ප්‍රේක්ෂකින්ගේ ආදරය ගෞරවයට පාත්‍ර වෙන්න ලැබුණා. ඉතින් ඒත් එක්ක ඒ ලැබුණු අත්දැකීමුත් ගොඩයි. ඒ අත්දැකීම් එක්ක නව වසරට පය තියලා තියෙනවා. ගොඩක් ආසාවෙන් ඉන්නවා. තව තව මගේ ආදරණීය ප්‍රේක්ෂකින් ආස කරන විදිහ සහ මම ආස කරන විදිහෙත් නිර්මාණ ඒගොල්ලන්ට ලබා දෙන්න. කාංචනා මේ කෙවෙන ජීවිතේ වාට කොයි වගේද? හරි කාර්ය බහුලයි දැන්. ඒ කාලේ නම් පුංචි කෙල්ලෙක් වගේ අපේ මේ මැදිරියටත් ඇවිල්ලා තියෙනවා. තේවිස් ගුරුගේ මැදිරියට ඇවිල්ලා ගීත ගායනා කරලා තියෙනවා. ඉතින් තාත්තලා අම්මලා එක ගෙදර හරි හුරතලයට හැදිලා වැඩිලා. හැබැයි ඊට පස්සේ පාරක යන්න බැරි ගානට මේ කාංචනා අනුරාදී මේ මට්ටමට ජීවිතේ විනාශ වෙලා තියෙනවා මේ අවුරුදු කීපය ඇතුලේ. ඒක කොහොමද විනාශ වෙන්නේ? ඔව් ඇත්තටම මං කිව්වොත් එහෙම දැන් මගේ සංගීත දිවියට අවුරුදු 8ක් ආ දැන් අලුත් අවුරුද්ද ලැබුණ 9ක් පමණ පිරෙන කාලයක් මේ එන්නේ. ගොඩක් අය දකින්නේ මම කෙටි කාලෙකින් ආවා කියලා වගේ මතයක්ත් තියෙනවා. නමුත් මේක හරිම හිමීට හිමීට ස්ටෙප් බයි ස්ටෙප් ආපු ගමනක්. ඉතින් මේ ගමනේ ආරම්භය ගත්තාම මුලින්දම්ම මම පාසල් මට්ටමේ තරඟ ජයග්‍රහණ තමයි ලබා ගන්න. ඒ ජයග්‍රහණත් එක්ක මට විවිධ අවස්ථා ලැබෙනවා ටීවී ප්‍රෝග්‍රෑම්ස් වල ගීත ගායනා කරන්න. එතනදී මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම සමන් පනාපිටිය මගේ ආදරණීය ගුරුතුමාව. එතුමා මාව හඳුනගන්නෙත් මම 2016 වසරේ ප්‍රශස්තතම ජන ගායිකාවට හිමි රාජ සම්මානයට පාත්‍ර වෙනවා. ඒකත් එක්ක සම්මන්ත්‍රණය එක්ක විවිධ ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ඇවිත් ඉනවා. ITN එකටත් ඇවිත් ඉනවා. ඉතින් ඒ දවස් හරි ආසයි ප්‍රෝග්‍රෑම් එකකට එන්නත් තියෙනවා කියලා කිව්වහම කලින් දවසේ ඉඳන් එහෙම නැත්නම් දවස් දෙක තුනක වෙලේ ඉඳන් ලෑස්ති වෙනවා මේකට යන්න. ඒ කියන්නේ එහෙම කාලෙක එහෙම තමයි මේක පටන් ගත්තේ. එම් පටන් අරගෙන ඒ වසරෙම වෝකලයිස් කම්පිෂන් එකේ කොළඹ ආනන්ද විද්‍යාලයේ මගින් පවත්වන ඒකෙත් වින වෙනවා. ඉතින් මේ ජයග්‍රහණ එක තමයි අයියේ මට විවිධ අවස්ථා ලැබෙන්නේ. ඉතින් මම මගේ පාසල් තුනකට මම යනවා. පාසල් තුනම මතක් කරත්
වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික විද්‍යාලය මීරිගම ඩීඑස්එන් අනංග ජාතික පාසල සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය මේ පාසල් තුනෙන් මට පුදුමාකාර ශක්තියක් සහ මගේ හැකියාවන් හඳුනගන්න ලොකු අවකාශයක් නිර්මාණය වුණා. ඒ තුලින් තමයි මම මගේ හැකියාවන් අඳුරගෙන තරඟවලට සහභාගී වෙද්දි තමයි සමහරවිට දන්නේ මට මෙහෙම ටැලන්ට් එකක් තිබිලානේ කියන එක. මොකද තේරෙන්නේ නැහැ පොඩි කාලේ අම්මා හරි ගුරුවරයාගේ මඟ පෙන්වීම හරි මත අපි ඒවට සහභාගී වෙනවා. ඉතින් ඒකත් එක්ක ඒ ජයග්‍රහණත් එක්ක 2016 ගෙවුනට පස්සේ 2017 එලෙවල් කරනවා. ඉතින් මේ කාලේ මම මගේම නිර්මාණ කරන්න කොහොමද කියලා කල්පනා කරපු කාලේ සහ මියුසික් වලට ලොකු ගුණක් තිබ්බ කාලේ නිින්ද යන්නේ නැහැ කොහොමද කරන්නේ මොකද්ද මේ මියුසික් කියන්නේ කොහොමද සින්දුවක් හදන්නේ හොමම ඒ කියන්නේ නිින්දක් නැතුව කල්පනා කරපු කාලයක් එලෙවලුත් තියෙන. දැන් මම ඔයයි කොහොමද කියවා සංගීත කටයුතු එහෙමනේ කරන්නේ. දැනුත් මේ ඉතින් මේ කැම්පස් එකේ අවසාන අධ්‍යයනයේ ඉන්න ගමන් තමයි මේ ෂෝස් ඔක්කොම ඉතින් කරගන්නේ නේද? ඒ කාලෙත් එහෙමයි. ඒ කාලෙත් එහෙමයි. ඉතින් ඊට පස්සේ ආයේ 2018 තමයි මම පළවෙනිටම සින්දුවක් කරන්න පටන් ගන්නෙ. ඒක 2019 රිලීස් වෙනවා. පළවෙනි සින්දුව අකීකරුපෙම් කතාවක්. පසන් ලියනගේ අයියා සහ තරිඳු ප්‍රියංකද සිල්වා අයියා ඒ වගේම ලක්ෂ්මී අක්කා මතක් කරනවා. ඒගොල්ලන් තමයි මට ආරාධනා කරන්න එක ගායනා කරන්න. මොකද ඒ කාලේ මට එහෙම ගීතයක් නිර්මාණය කරගන්න තරම් ඇත්තටම මේ අවබෝධයක් සහ වත්කමකුත් තිබ්බේ නැහැ. එහෙම කාලයක්. මොකද ප්‍රොඩක්ෂන් එකක් කියන්නේ ලොකු කස්ට් එකක් කියන්නේ එකක් නේ. ඉතින් හයිම ක්වොලිටි එකට කරනවා නම් මට එහෙම එකකුත් තිබ්බා නෑ. මම කරනවා නම් මට පුළුවන් උපරිමයෙන්ම කරන්න ඕනේ. එහෙම කාලයක් ගෙවෙද්දි තමයි ඒ අතරෙමයි උද්දුරාවි නිර්මාණය වෙන්නේ. මගේ සංගීත ජීවිතේ පාදම විදිහට මම සලකනවා. උද්දුරාවි ගීතය මගේ අතින්ම රචනා කරලා මෙලඩි එක කරලා ඊට පස්සේ සංජුල හිමාලය දනිත් ශ්‍රී අය වාදනය මතක් කරනවා. ඒගොල්ල තමයි ගීතේ තවත් පෝෂණය කරන්නේ. මෙහෙම ස්ටෙප් බයි ස්ටෙප් මේ වෙනකොට ගීත 50කට වඩා ගායනා කරලා තියෙනවා මේ අවුරුදු ටික ගෙවෙද්දී. ඉතින් එහෙම තමයි හිමීට හිමිල ජීවිතේ වෙනස් වෙන්නේ. එහෙම තමයි පොඩ පොඩ ප්‍රේක්ෂකින්ගේ ආදරය බිඳුවේ ඉඳන් අද වෙනකොට ලංකාවෙත් ලංකාවෙන් පිටත් මට ඒ ගැන කියන්න වචන නැහැ. මොකද ප්‍රේක්ෂකයන්ගේ ආදරය කියන එක අපිට බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොච්චර ප්‍රොමෝෂන්ස් කරත් ඒකේ මොහොතට විතරයි අපිට ඒක අවංකවම ඒක සබාධාමේ ආශිර්වාදයෙන් ඒ ආදරය ලැබුණොත් අපි කලාකරුවෙක් විදිහට දිගු කාලයක් පවතින අපි මේ ජීවිතේ අවසන් කරපු දවසෙන් පස්සෙත් අපිව අමතක වෙන්නේ නැහැ. අපේ නිර්මාණයන් කවදාවත් මියදෙන්නේ නැහැ. ඒ වගේ ආදරයක් ලැබුණොත් ඉතින් ඒ ආදරය අද වෙනකොට ලැබෙනවා. ඉතින් ජීවිතේ කියා ගන්න බැරි තරම් සතුටක් නිහතමානී ආඩම්බරයක් තියෙනවා මට. මොකද විශේෂයෙන් මගේ අම්මයි තාත්තරයි තමයි ලොකුම සතුට තියෙන්නේ. ඉතින් අදත් තාත්තා ආදරණීය පියා මේ මැදිරිය ඇතුළේ ඉඳන් හරි සතුටින් මෙහෙම අත තියාගෙන බලාගෙන ඉන්නවා මේ දුවගේ වැඩ. මේ වගේ දුවෙක් තිලින කරා නේද කියන එක මේ ලෝකෙට. ආදරණීය අම්මත් ටෙලිවිෂන් එක ඉස්සරහ අදත් මේ අයිටින් එකට ඇවිල්ලා ඉන්නේ. ලස්සනට හිනාවෙවි මේ වෙලාවේ ලොබි එකේ ඉඳන් බලාගෙන ඉන්නවා. අපි ආදරෙන් ඒ දෙන්නව මතක් කරනවා. ඒ දෙන්න තමයි කාංචනාව බිහි කරේ, කාංචනාව ගොඩනැංගුවේ මේ ලෝකෙට. පුංචි කාලේ ලස්සන කතන්දර කවි කියලා දුන්නේ ඒවා ආදරෙන් අහගෙන හිටියේ. දුවෙක් කියන්නේ පවුලකට හරි වාසනාවක්. ලකෝ සම්පත. ඔව් ඇත්තටම. මේ දෙන්නගේ සියලුම දේ දිරාපත් වෙන්නේ අපි වෙනුවෙන්. වෙහෙස මහන්සිය ශරීරය හැමදේම අම්මා මාව මේ ලෝකෙට බිහි කරද්දී ආයගෙන හිතන්නේ නැතුව මේ රිස්ක් එක අරගෙන පුදුමාකාර ආදරයකින් මාව අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා මේ ලෝකෙට බිහි කරා. ඉතින් ඒකට පින් දෙනවා මට ආත්මය මගේ ආත්මයට අවස්ථාවක් දෙන එක මේ ඒ කියන්නේ කොහොමද කියන්නේ කියන්න වචන මං හිතන්නේ ඒක ආදරේ තමයි ඔය අතුල තියෙන අනිවාර්ය ආදරේ. ඉතින් මං හරි පින්වන්තයි කියලා හිතනවා ඒ වගේ අම්මක් අම්මෙක් සහ තාත්තා කෙනෙක් ලබන්න. හෙවණල්ලක් වගේ තමයි ජීවිතේ කවදාවත් තනි කරලා නැහැ. අවශ්‍ය හැම වෙලේම වතුර එක පවා මගේ තාත්තා හැමදාම රැට එයා දන්නවා මේ මට ඕනි මොනාද කියන එක. ඕන තාත්ත කෙනෙක් එහෙම වෙන්නේ නැති මම ඒක විශ්වාස කරනවා. රැට එයා නිදා ගන්න කලින් එයාගේ රුටින් එකේ අන්තිම වැඩේ තමයි මේ මට ලොකු වතුර ජෝගුවක් ගෙනල්ලා මගේ මේසෙදින් තියෙන මොකද මම එළිය වෙනකන් වැඩ කරනවා කියලා දන්නවා. අම්මත් එහෙමයි. ඉතින් ඒ ආදරේ අපේ මගේ
හැකියාවක් තිබ්බනම් ඒ හැකියාව තව දුරටත් ඉදිරියට ගේන්න එකම සාධකේ මම දකින්නේ ලොකුම හයිය දෙමව්පියන් ඉතින් මම ආදරෙන් ඉල්ලනවා කවුරුරි අම්මේ තාත්තේ බලනවා නම් තමන්ගේ ළමයාට හැකියාවක් තියෙනවා නම් අනිවාර්යෙන් යාට ලොකු හයියක් වෙන්න එයාට අවශ්‍ය ගොඩනැගිල්ල තනන්න පාදම වෙන්න කියලා අපි මේ 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 සුන්දරම කතා බහ අලුත් අවුරුද්දේ හරිම සතුටුයි අපිට ඔයත් එක්ක මෙහෙම කතා කරන්න පිච් එක පළවෙනි වැඩසටහන විදියට අපිට වෙලා බලලෙමු කාංචනාගේ ගීතයක් පොඩ්ඩක් සජීවීව අහන්නත් කැමැත්තක් තියෙනවා මගේ ඕගොල්ලන්ගේ වගේම අද මං කොච්චර වාසනාවන්තද මේ ලංකාවම දන්න ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්න ගායිකාව මෙහෙම ළඟ තියාගෙන සජීවීව පොඩි කොටසක් හරි අහන්න තියෙනවා ඒකට හොඳම වෙලාව තමයි මේ උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් ලොවට සපයන මංචි මෙහෙවරට අනගි සාක්ෂියකි. නැයි අපි කාංචනා අනුරාධිත් එක්ක අද ITN පිනිවියෙන් ඉන්නේ මේ කාංචනා මං ආසයි ඒ කාලේ කිව්ව ඔය තරඟවල දැන් ඉස්සර කාංචනා තරඟවල දෙනවා කිව්වම ඉතින් දැන් වෙන ස්කෝලේ වල ළමයි ඉතින් දැන් බය වෙලා ඇති නේද ඉතින් ඔයා ෆස්ට් ප්ලේස් අරගෙන යනවනේ හැමදේම අරගෙන ඇවිත් අනිවාර්යෙන් राज्य सम्मान मम गायना करपु कवि गायना करना मेवला आदर मत यकल शांत रमणी मगे आदरणीय गुरु तुम्हें එතුමිය තමයි මම මේ තරගයට යොමු කරන්නේ මේ කවි ටිකක් මට උගන්වලා මාව යන්නේ ඔතේවත් කියන්න ගිහිල්ලා ඉතින් එයා ආදරෙන් මතක් කරනවා අපි කිමු සුබඳ බොහොම ආදරෙන් මේවා ඉතින් ෆස්ට් ප්ලේස් ආවෙ නැත්තම් තමයි පුදුමේ තියෙන්නේ මේ මේ කාංචනා අනුරාධගේ ජීවිතේ වෙනස් කරපු ගීතයක් පොඩක් රූපත් එක්ක බලන්න සුබයි කාංචනා ඉතින් උදේට දැක්කත් හරි සුබයි මොකද hina වෙලා ඉන්න මිනිස්සු ඉන්නේ නේද ඕන වෙලාවක දැක්කොත් කොහොමද hina වෙලා හරි ඒ සතුට හැංගීම් කියන දේ ඔයාගේ ගායනය තුලත් ඔයා ස්ටේජ් එක පර්ෆෝම් කරද්දිත් අපි හරි ලස්සනට දකිනවා. ඒක කාංචනා ඔයා ඔයා ඒක ඔයාට කියන්නේ ලැබුණු දෙයක්ද සහජයෙන්ම නැත්නම් ඔයා ඒක ඇත්තටම කොහොමද ඒ හැංගීම් කියන දේ ප්‍රකාශ කරන දේ ගීතයක් එක්ක? හැංගීම් ඒක තමයි දැන් ගීතයක් කියන්නේම නාදය ඒ වගේම තාලය භාවය කියන දේ අනිවාර්යෙන් ඔය තුනේ එකතුවක්. ඒක මට ගන්නන්නේ මගේ ආදරණීය ගුරුතුමා හේෂන් ගමගේ සර්. आदर मतकन इति मे भाव खेन ओनम ओनम के उपतिम लभ्यन संहार मीनस हंगीमा नीति वगे इन्ना तीनो नमूद अभी हेमोम तुले हंगीम गुडाक तीन अभी जीवात्न मे हंगीम प्रकाशन तुलिम तम अभी जीवते गल आगे नीति अभी तो पुलवा गीते कट मे हंगीम टीक दें गीते तुलिंग अभी तो अपे हदवतर दैन दे तव के दैन दैन इधर पत्कर एक सार्थक गायक
ගායනයක සහ ගීතයක තියෙන අංගයක් විදිහට හඳුන්වනවා. ඉතින් මම පොඩි කාලේ ඉඳන් සංගීතය ගැන අවබෝධයක් ලැබෙන්න පටන් ගන්න කාලේ ඉඳන් උත්සාහ කරා මේ නාදය තාලය සහ භාවය කොහොමද සමානුපාතව වැඩි අඩු වෙන්නේ නැති වෙන්නේ කොහොමද එක හා සමානව පවත්වා ගන්නේ गायने तुले इतकोट मगे गायने हंगीट वैपुर दैनवा मगे अम्म तात अंकट हेतु तवके दने सह तवके दनवा तम तवके दने गायदा फुल अंकन तात अम्म पुटी कल दने कत्ते मंग उत्साह मगे हम गीते मेलडी गाता वचन टीक गाता ते अंशुआ कांशुआ गाने एक दिन्न फुला भावे दिन्न मम अत्र उत्साह मूल खाले एक मट एक अवबोधया नैत मम गायना कृप इतकोट क्यों आने वागे गायने हरियट धने इतकोट तम मंग कल्पना का धने नम एक मुखद मंग मगे अति मुखदे वेन्ने එතකොට තමයි මම දැනගන්නේ හරි එහෙනම් මගේ තුල හැඟීම් ගායනා කරන්න යම්කිසි හැකියාවක් තියෙනවා මම ඒක උපදා ගන්න ඕනේ කියන එක. ඉතින් ඒකත් එක්ක තමයි මම මේ විවිධාකාර විවිධ ශෛලීන් වල ගීත මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. ආරම්භය ගත්තොත් අකීක රූපෙම් කතාවක් කාලි දැනනතුරුමා උදුරා විනාදෙන් උපදා आले माल विविध जोनरास इतिंग एक एक गीत अंतुल एक एक हंगीम एक एक विधिर हंगीम गायना वेलातीनवा दिन ताता हम दम कीने गत्तम राम क्यतुले निमें राम खडागने अंड ये खडागने अंड नंग ये हम हंगी हंगीम आत्म स्पर्श करमें गायना कले युतुमाई ये निसाई निम गायना वन करा इतिंग मम हितुए नैति तरा अत्रम प्रेक्षक पुदुमाकार आदर की वेलंदगी तीयनवा इक स्तूतिवंत थी निर्माण माए अभी कोच्चर महंसरा अब कोच्चर हेक्यावन तिब्बत नेता प्रेक्षक पीली नेता प्रेक्षक आदर वेलंदगत नेता निर्माण आयुष पावती नह ඉතින් ඒගොල්ලෝ තමයි එකට ජීවයක් දෙන්නේ. දැන් ඔයා ඔයා ඔය ලස්සන්ට hina වෙලා ඉන්නා වගේ මිතින්. ද සාමාන්‍ය දැන් අද අද ප්‍රෝග්‍රෑම් එක උදාහරණයකට ගන්නකෝ. දැන් නිට්ටඹු ඉඳන් කීර විතර ඇහැරලා ඉන්නේ මේ මේ වැඩකට එනකොට. ඒකනේ. ඇත්තම කතාව මං ඊයේ ඉඳන් තාම ටිකක්වත් නිදි නැහැ. හැමදාම වගේ තමයි නිදා ගන්න වෙන්නේ නැහැ. වාහනේ යන ගම නිදා ගන්නවා. අද ගෙදරින් ආවේ 4:45ට. වැඩිපුරම වෙලාවක් කියන්නේ ඇඳ ගන්නවට වඩා මොකද? उपति हम मट पुलवं वायसेवा इतनी तीन खाले मत पुलवांगी आ रक्षा अभी कांचना अनुराध्य आदर कथा करमु तब गीत अहनावस्थावती अभी किटी विराम की මේ බ්‍රේක් එකේදී කාංජනා නිකුත් කාංජනා වැ දැන් කැමති වැ ඒ කාලේ වැඩිපුර ගායනා කරපු හින්දි ගීතයක් හරි නැත්නම් වෙන සිංහල ගීතයක් හරි කොටසක් කියන්නේ කියලා ගායකවට සින්දුවක් තෝරගන්න දෙන මේ වැඩේ තමයි ලොකුම අමාරු වැඩේ. දැන් මම මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? සෑහෙන සෑහෙන හිතනවා 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 මොකද්ද කියන්නේ කියලා නේ. කරන්නෙම සින්දු අහන එක. සින්දුවක් කියන්න ගියාම තෝරගන්න බෑ. මොකද හැම එකක්ම ලස්සනයි. හැම එකක්ම හැම ගීතයක්ම මම කියන්නේ මේක හොඳ නිර්මාණයක් මේක හොඳ නැහැ කියලා බෙදන්න එපා කියලා ඉල්ලනවා. ඒ හැම එකකම තියෙන යම් කිසි කෙනෙකුගේ නිර්මාණාත්මක ප්‍රකාශනයක් ඒකට අපි ගරු කරන්න ඕනේ. දැන් ඉතින් විශ්වවිද්‍යාල ජීවිතේ තියෙන දැන් අවසාන වෙන්න ළඟයිනේ. තමාස 6කින් විතර. ඔව් ඇත්තටම ලොකු කාලයක් ගෙවුණා. ඉතින් සතුටුයි බාධක ගොඩාක් මැද පුදුමාකාර වෙහෙසක් මහන්සියක්
නිදාගත්තේ නැති දවස් තමයි වැඩිපුරම තියෙන්නේ. ඉතින් ඒ කොච්චර දේවල් අමාරුකම් මැද්දෙන් ආවත් හරි සතුටුයි අය ඇත්තටම හිතට මාරම සැනසීමක් තියෙනවා මම මගේ අධ්‍යාපනයේ අතහැරිය නැති එක ගැන මොකද කාර්යබහුල වෙනවත් එක්ක ඇත්තටම හිතුණ තැන් තියෙනවා මට බැහැ මේක කරන්න මම කොහොමද කරන්නේ කියලා හිතුණ වාර අනන්තයි එහෙම තීරණත් ගත්ත වෙලා තියෙනවා මම එහෙනම් හෙට ඉඳන් මගේ විශ්වවිද්‍යාල කටයුතු අවසන් කරනවා යන්නේ නැහැ නවත්තනවා කැම්පස් කියලා මමමයි තීරණය කරන්නේ මමම පහ ඒක පහ උදව් දෙන්න කිට්ටට පස්සේ මං යන්නේ නැහැ කියලා තීරණය කරපුවක මට අරකට වඩා පීඩනයක් ඉතින් ආයෙමත් මමම තීරණය කරනවා නැහැ මගේ යාළුව මතක් කරන්න ඕනේ ඉෂාදි ඒ වගේම දනිෂා ගොඩක් කට්ටිය ඉන්නවා චිමි අක්කි කියලා ඉන්නවා ඒගොල්ලෝ තමයි මාව මොටිවේට් කරන්නේ නැහැ ඔයා කොහොම හරි මේක කරන්න ඕනේ කියන එක ඉතින් ඒ ඔක්කොමත් එක මං ආයෙමත් ඔන්න ට්‍රැක් එකට වැටෙනවා හරි මම මේක කරනවා කොහොම හරි කරනවා ඒ විදිහට කරගෙන කරගෙන ඇවිල්ලා දැන් ඔන්න අන්තිම දිනුම් කනුව අවිසට ඇවිල්ලා දින ඇත්තටම මට ඒක ලොකු දිනුමක් විදිහට දැනෙන්නේ මොකද මමත් ඉතාම සාමාන්‍ය පවුලක ඉපදුණු ගෑණු ළමෙක් පෙර පාසල් ගිහිල්ලා ශිෂ්‍යත්වය කරලා ඕලෙවල් කරලා ඒලෙවල් කරලා ඒලෙවල් වලට ඒ සාමාර්ථ තුනක් ලබාගෙන විශ්වවිද්‍යාලයට එන්න වරම් ලැබෙනවා. ඉතින් ඒ වරම හැමෝටම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ ලැබුණු අවස්ථාව මම මගේ කාර්යබහුලත්වයේ හින්දා ඒක මම අයින් කරනවා නම් මගේ ජීවිතෙන් ඒ මම තවත් ළමෙක්ට තිබ්බ අවස්ථාවක් නැති කරා කියන ඒ හැඟීම එනවා. ඒ හින්දම අය මම අන්තිමට තීරණය කරා නැහැ. මම මේ ලැබුණ අවස්ථාව අනිවාර්යයෙන්ම අවසානයේ කරා යනවාමයි කියලා. දැන් පොඩි වෙනස් ප්‍රශ්නයක් අහන්න. හරිද? දැන් ඉතින් මේ දැන් නව යවුවනේ වැඩිහිටි තත්ින් ළමෙක් නේ නේද? ඔව්. නේ? අම්මලා තාත්ත ලොක්කුම ඉන්නවා. එහෙනම් කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඔයා හරි සතුටින් ඒ කියන්නේ ඔයාගේ ජීවිතය අරගෙන යනවා. මං හිතනවා ඔයාව හරි සතුටින් අනාගතයේ තුලතව සතුටින් තියන්න පුළුවන් කෙනෙක් ඔයාගේ ජීවිතය තුල ඉන්නවා නම් ඒක තමයි සුන්දරම දේ කියලා ජීවිතය ඇතුලේ. ඉතින් ඔයාගේ බලාපොරොත්තුව ආදරය කියන සුන්දර දේ කියන්නේ ඔයාගේ අනාගතයේ තියෙන සීනිය සුන්දර බලාපොරොත්තුව කොල්ලගේ තියෙනවා. ඔව්. ආදරය කියන්නේ ඇයි හැමතැනම තියෙනවා. මෙතනත් තියෙනවා. මේ හැමතැනම තියෙන ආදරේ හැම ජීවි අජීවි අපි ගත්තොත් එහෙම අජීවි කියන්නේ පරිසරයේ ඕනම දෙයකට ආදරය අත්‍යවශ්‍යයි. ආදරේ හින්දා තමයි මේ හැමදේම පවතින්නේ. ආදරයක් උපදින්නේ නැත්නම් ආදරේ කරුණාවක් නැත්නම් ඊළඟ මොහොතක් ගැන මන්නම් බලාපොරොත්තුවක් නැහැ. මිනිස්සෙක් විදිහට. ඉතින් පොඩි කාලේ ඉඳන් අම්මගෙන් තාත්තගෙන් පුදුමාකාර ආදරයක් ලැබුණ පවුලෙන් ඒ වගේම මගේ අක්කා මතක් කරන්න ඕනේ යා මේ වෙනකොට නෝවේ ඉන්නේ කිමිකල් ඉංජිනේර කෙනෙක්. එයාගෙන පුදුම ආදරයක් සපෝට් එකක් හම්බුණා මගේ ගමනට. ඒ වගේම සතා සිව්පවපව මට හිටියා මං ඉස්සරනම් ප්‍රෝග්‍රෑම් වල ඇවිල්ලා කියනවා මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි කිරියම්මයි මේ මට බව දෙන්නෙක් ඉන්නා කියලා. ඒ දෙන්න අද වෙනකොට නැහැ නැති වුණා කියවුරුත්තේ. ඒකත් මට දරා ගන්න බැරි වුණා. ඒ ආදරේ. ඒ හැමතැනම තියෙන ආදරේ මගේ ජීවිතේට මම කෙනෙක්ව ලබා ගන්නව නම් ඒ තුලත් මම බලා ඒ කියන්නේ අපිට දෙයක් බලාපොරොත්තු නොවි අපිට ආදරේ කරන්න පුළුවන් නම් බුදුහාමුදුර පව දේශනා කරේ ඒ කාරණාව. ඉතින් ඒ විදිහට තමයි මමත් ආදරේ දිහා දකින්නේ. මං හරි ආසයි හැම කෙනෙක්ටම ආදරෙන් ගෞරවය කියන්නේ ආදරය කරන්න හැම දෙයකටම මේ මල්ටිකටද මෙතන ඉන්න හැම කෙනෙක්ටම මේ බලන් ඉන්න හැම දෙනාටම මං හරි ඇත්තටම මගේ හිතින් මං හැම වෙලේම ආදරය කරන්න උත්සාහ කරනවා. මොකද ඒ ගුණාංගයෙන් මට පුරුදු කරේ අම්මයි තාත්තයි. පුතේ හැම දෙයකටම ඔයා ආදරේ වෙන්න. ඔයාට ආදරේ නොකරන්න පුළුවන්. ඔයා දිහා බලන්නේ වන්දිත වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි පාරේ යනවා නම් පොඩි කාලේ තාත්තා කියනවා හැමෝ එක්කම හිනාවෙවි යන්න කියලා. එයාමට ලොකු පාඩමක් ඉගැන්වුවේ පොඩි කාලේ. මොකද මං ඉස්සර පාන් ගෙන්න යනවා කඩේ මේ මල්ලක් කිල්ලලා සල්ලිත් එකට දාලා අම්මා මාව යවනවා. ඒ යනකොට මං පාරින්න දෙපැත්තේ ඉන්න හැමෝ එක්කම හිනා වෙවි මේ කියන්නේ බලෙන් හිනා වෙනවා. හැම හිනා වෙවි යනවා. හැබැයි සමහර අය හිනා වෙන්නේ නැහැ. මේ මොකද කියලා හැම බලන් යනවා. එන් මම ආයෙත් හිනා වෙනවා. එයා මට ඉගැන්වුවේ මගේ දෙමාපියෝ ඔයා හිනාවකින් හරි ඔයාගේ ආදරේ
කරුණාව දක්වන්න කෙනෙක්ට අපි ආදරය කරොත් අනිවාර්යෙන් ඒ ආදරය අපිට ලැබෙනවා ඒ ලැබෙන්නේ තව පුද්ගලයෙක් ඉන්න මේ සබා දහමයි ඒ ආදරය තමයි වඩාත්ම උතුම් අපේ ජීවිතය හරියට තේරුම් අරගෙන අනාගතයටත් අපිට මට ආදරය කරන කෙනෙක් මට මුණ ගැහෙනවා නම් මම කොයිතාක් යහපත් ජීවත් වුණාද එහා සමානව කර්මයට අනුව ඒ ආදරේ මට හිමි වෙයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ ඔයාව සතුටින් තියන්න නේ thank you ඔයාව මේ ලෝකේ ඒ ආශිර්වාද ඔයාට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අදත් ඔයා හින්දා මේ හැමෝම හරි හිනාවෙන් සතුටින් ඉන්නවා ඔයාගේ pleasant look එකට ඔයාගේ හිනාව සතුට ඒ දෙයට ඔයාට වගේම ඔයාගේ දෙමව්පියන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාව ඔයා වගේ අරුවෙක් හොඳ මේ හැඟීම් එක जीवित गणुदीन करण हेदुआट सुंदर विधियट अरगेन आवट मे अलगंधारी अमारून बिसेने एक पोड़ी सजीवी गायन खमती गीत खमती कर हिंदी गीत आखरी सिंहल गीत आखरी एक काले वेडिपुर मुमुनपु गीत आखर वेन्न पुलवा हिंदी सिंधु गोडाक මේ මම පොඩි කාලේ ඉඳන් හින්දි විතරක් නෙමෙයි හැම ජාතියකම සින්දු කියන්න try කරා භාෂාව තේරෙන්නේ නැහැ දාගෙන බුරුවට කටහොල්ල හොල්ල ඒ කියන්නේ ඒව ගායනා කරා මම අද කියන්නම් පොඩි කොටසක් අය ගිල්ලීම හින්දම මිලේ හෝ තුම් හම්කො බඩේ නසීබෝ සේ චුරායා හේ මේනේ किस्मत की लकीरों से मिले हो तुम हमको बड़े नसीबों से चुराया है मैंने किस्मत की लकीरों से तेरी चाहतों में कितना तड़पे हैं सावन भी कितने तुझ बिन बरसे जिंदगी में मेरी सारी जो भी कमी थी तेरे आ जाने से अब नहीं रही माही वे माही वे माही හරිම සුන්දරයි ආදරණීය අය මේ කාංචනා අනුරාදී 2024 බලාපොරොත්තු කොයි වගේද මම හරි ආසයි කාංචනාගේ ගීත වැඩිපුර චිත්‍රපට හරහා හොඳ චිත්‍රපට හරහා නිර්මාණ පසුබිම් ගායනයත් එක්ක වගේ ඇහෙනවා නම් තව තව ගොඩක් බලාපොරොත්තු ඇති thank you හරි මේක ඕනෙන්ද ඔය චිත්‍රපට ගීතයක් මේ වෙනකොට රිලීස් වෙලා තියෙනවා ඉන්න තියෙන සෝල ටවුන් කියලා ඊට අමතරව තව චිත්‍රපට ගීත කීපයක්ම ගායනා කරලා තියෙනවා මේ වෙනකොට යුග ගීත සහ සෝලෝ සොංග්ස් නුත් මේ වෙනකොට අපි පටිගත කරලා වැඩ කටයුතු කරලා තියෙනවා ඒවා රිලීස් වෙන්න නියමිතයි ඒ කියන්නේ මටත් සතුටුයි මොකද මමත් ආසාවෙන් හිටියා කවදා හරි චිත්‍රපට පසුබිම් ගායිකාවක් වෙන්නත් ඉතින් ඒ අවස්ථාවත් උදා වෙලා තියෙනවා මගෙම නිර්මාණක් තියෙනවා ඒ අතර මම ලියලා මමම මෙලඩි කරපු ඒවත් එන්න තියෙන ෆිල්ම් එකක තියෙනවා ඉතින් ඒ ගැන හරි සතුටුයි ඒ වගේම ටෙලි නාට්‍ය තේමා ගීතත් ගායනා වුණා ඒ වගේම වෙළඳ දැන්වීම් වලත් ගායනා වුණා ඒ විදිහට ඉතින් මං ගායනේ මට පුළුවන් විදිහට දායකත්වය දෙන්න පුළුවන් හැම අංශයකටම වගේ මේ වෙනකොට ඉතින් දායකත්වය දීලා තියෙනවා ඒ කලින් මේ ඔය නර්තනයත් කළාද ඩාන්සින් කළාද ස්කූල් එක ඔව් डांसिंग तमाई मुलीम हाय वसरें तोर गत्ती यार तीनों ने मनादे नेटों द संगीत चित्र दिखिए ला गैन ला मना वेरी प्रो डांसिंग तोर गाना डांसिंग ने ओ सा एक अने एक अत्तिक अपे अम्मा तीसरे में डांसिंग तमाई कर लती बे इट फस से एक अत्तिक मटे दिन डांस करना तो पढ़ना का पुलवां कोड अने माही दानी के दिन अपे कॉन्सर्ट्स वाले या परफॉर्म करने विदिया ते थैंक यू मम्मी हितला ने मैं कॉन्सर्ट वाले ना नाताने मैं एक आर मगे यानी सिंग करने कोटे ये रिदम में खाते का ये ना प्रकाशन है आ इतिंग नर्तने पात्र आटा
नर्तने तमाई मम मेरी कम डीएसए नाना के जाति के पास ऐसे हदार आने इटे पस्से आये मैं विनाशन होए तीन जीवित दावसिंधो हम मोहतम विनाशन होने का तक म्यूजिक टीचर लकिए ना अनेक अंशन होए इंडा पे म्यूजिक करने ना किया था डांसिंग टीचर्स लकिए ना वह डांसिंग में रूम में केमी इंडा में थालंग तीय ना वह डांसिंग करने मुकुट डांसिंग वाटे लकुन ती बासु असु अटक मट मत गई असु अटक कनोगा ना ये वाके ती बा इतिंग आये एक को मम्मी नाट्यत करा इट पसे निवेदन काटे तो हिम करी नहीं नहीं नांगी इक करी नहीं 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 ओके रा अत्रमी गन गन्नी करी नानी तो कुम मामा जिम्नास्टिक करा जिम्नास्टिक ओ माँ उसे पैन्ना दूर पैन्ना गमा हरा दिवा इलांगट माले लेके डागला यार मेवा खेलू इसी करने वा वो आवागला मिटे एक हन्ने यार आयर तेर ना ने माँ किन्हें हम मेकअप में ट्राई करा मामा एक फुलवंद बैठ के ले मटा अदालन है मटे खोमरे करना आसाई ये हम है ना दंगा ये काले इट पसे ओक्कम कराड पसे अंतिम मटे खेरकिला खेरकिला कोला वसरे दी दाय वसरे दी है ना वाह ओले ओले टे है ना हरी मम्मी म्यूजिक करना मैं मुकदे वाय साथ तो कोटा ये टिकट टिकारे दांगली री गतिया डुएला नाटन वाटो वड़ा मंग सिंधो कीने का मटर अरे आप इट देने ना वाले ये मुकाले उदाउ ना एक आते किती मगे जीविते म संगीत है फिर ना मैं थाने के ठारांगिया अभी कांचना अनुराधिक आदे कथा के लिए कांचना जीविते ओयाट ओया लाभन सतुट सह तव के मे जीवित कि सतुट मीदे अपे गुड़ा प्रश्न ये वाल मेद तमा मे खाली गतकर ओया दिन पणिवीडिय मुखदान वर्ष जीवित कैनदे विधिन्न कैनदे जीवित जीवित अत्रम पेरपीन लभन दिया इतनी वटिनाक अंदन गंडो अपट मे जीवित लभने ऐकियान हर अंदन गंडो जीवित कि थिंग सतुट सप दुख मे हेमदेम समबर व अभी कलागिनी आना गंगा कगे दी मे जीवित तुला मुन तरह प्रश्न आवात बाधक आवात अभी हेमदेटम नुसली मोहन देने एक करण मम पौदलिक मगे जीवित तुला अद्धक पुदे सह मम इगन गे तम आये तब के नैक्ट मम आदर कि दे हदवतीम हदवतीम किसीम कनेक्ट किसीम हतुर कमक किसीम आया पता करान हितान्वत्प अनीत ओन देखे ओन देख तमंगन वरदी देवल पतुरा पुलवांग ओन बैड नरक देख करान पुलवांग नमो तमंग हदवतीम पत् कनेक्ट हदवतीम हेम कनेक्ट आशीर्वाद करवट कमक निमे वर्तमान समाज हितन वनांग तव कने मट मेहम कर ये हिंद मम्मे आट नै खमक नै मंगे आट मैत्री करोने के निवट खमक ने मे एक समय नुन अतिम सह यहात्म दे तमंगी जीवित सार्थक कर गण गेटलू नैत अनिवार्य कांचना ओय 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 अधास हरिम सुंदर आदरणीय दिया मट विलावत चुट्टा बर इन दिन मे विलावे දහස් 23 වසරේ ශ්‍රී ලාංකේය බැංකුව ලෙස ලංකා බැංකුව සම්මානයට දැන් හැමෝටම ලයිෆ් බෝඩ් ඇන්කර් වෙතින් දැන් ග්‍රෑම් 400ක කිරිපිටි පැකට් එකක වැඩිපුර ග්‍රෑම් 50ක කිරි පෝෂණයක් अब हम अभी कांचना का खाता करें कांचना हरी सुंदर विधि वाला जीवित गैन दाखीन क्यों वगे प्रश्न जीवित तुले यदिवल सार्थक यान मैं जीवित अवसान इलाके दिपैते तम सतुट तीन सतुट एक सतुट कैन दे आए अपीट मम दखीन एक अभी उदाकर सतुट अभी होया गण सतुट तीन अपे सीतुले इधन अभी हितोत् सतुट यानी यहाँ पति देर हितवत इतना अनिवार्य यहाँ पद्यक्तम निर्माण वेन्े क्वच्चर लोके तमंगटा यहाँ पद्य वाल गुणा ये हेमदे दिहाम मेदिहा थीतीन दकीन हेमदेट मम कलिंक वगे तम कौर कुहम कोई विधियट सेलकुआ तमंग हदवतीम यहाँ पत् के लिए हेम के नेट करुणावंत वेन्ड आदरणीय वेन्े एक अमारुम देने दाई मुकदापि हेम
මිනිස්සු විදිහට අපිට සිතුවිලි එනවා තරහ යනවා දුක හිතෙනවා කියන්නේ ආවේගශීලී වෙනවා ඒ හැඟීම් ටික ඒ සිතුවිලි ටික හරියට දැකලා ඒව දකින්න ඒව තරහ යන්න දෙන්න ඒව අනිවාර්යෙන් එන්න ඕනේ දේවල්නේ ඒ දේවල් හරියට දැකලා ඒක ග්‍රහණය කරගෙන එතනින් එහාට නැහැ මම මෙහෙමයි වෙන්න ඕනේ මම මෙයාට මෛත්‍රී කරන්න ඕනේ කියන යහපත් මිනිසෙක් වෙන්න මොකද අපි හැමෝම මිනිස්සු ඉතින් මිනිසෙක් වුණාම මනුස්සකම් වලින් පිරි මිනිසෙක් වුණාම තමන්ට ජීවත් වෙන්න ලේසි සහ මේ සබාධාම පවා තමන්ට ආශිර්වාද කරනවා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ලෙඩක් දුකක් කරදරයක් නැතුව හැම දෙයක්ම සාර්ථකව ළඟා කරගන්න මේ සබාධාම තමයි අපේ ශක්තියක් වෙන්නේ නැතුව වටපිටේ ඉන්න අය නෙමෙයි හොඳයි කාංචනා අපි සුබ ප්‍රාර්ථනා කරනවාට 2024 අවුරුද්ද තවත් වාගේ සංගීත ජීවිතේ පෞද්ගලික ජීවිතේ බොහොම ආදරයෙන් පිරුණු සුන්දර අවුරුද්දක් වේවා කියලා ගීත රසක් එක්ක ඒවා හැම කෙනෙක්ගේම හදවතේ රැඳෙන නිර්මාණ කරන්නට ලැබේවා ඒ වගේම වැඩිපුර ඔයා ලියන ගීතත් අපි අහන්න කැමති වෙනවා මොකද ඒවා කෙලිම ඔයාගේ අදහස් වලින් එන හින්දා බොහොම සූති අද ආවට වැඩසටහනට අපේ අලුත් අවුරුද්ද පළවෙනි වැඩසටහන පිනිවියනේ බ්‍රහස්පතිදා දවසේ ආදරණීය අම්මට තාත්තට ස්තුතිවන්ත වෙනවා මේ ලාව ඔයාව මම බොහොම ආදරෙන් එක්කගෙන ආවට මේ ස්තුති ජය වේවා කියලා අපි වට විශ් කරනවා බොහොම ස්තුති ITN කැතුළු සියලුම දෙනාට අයියට මට ආරාධනා කරාට 2024 ආරම්භ කරන්න මටත් ලොකු සතුටක් ගෞරවයක් හදවතින්ම සුබපතනවා හැම දිනාටම සහ අද අපිව බලන් ඉන්න අයට තමන් බලාපොරොත්තු වෙන හැම දෙම සාර්ථක කරගන්න අවශ්‍ය ශක්තිය වාසනාව නිරෝගී බව ලැබෙන්න කියලා thank you හොඳයි අපි සමු ගන්නවා අද ITN පිනවීමෙන් හැම දිනාටම ආරාධනා කරමින් ITN සමගින් රැඳී ඉන්න